ස්තුති රොසාන් මහත්මා ගාන්දී වරක් කියලා තියෙනවා ලෝකේම සම්පත් ලෝකේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට සමත් වන් ලෝකේම සම්පත් එක කේන්ද්‍ර පුද්ගලෙක් ගාවට දැම්මොත් ඒ හුට ඔහුගේ ප්‍රශ්න විසඳ ගන්න ප්‍රමාණවත් නැහැ කියලා ඒක තමයි මහත්මා ගාන්දීගේ ප්‍රකාශය විශේෂයෙන්ම රොෂාන් මේ ආණ්ඩුව බලයටපත් කරන්නේ අපි දන්නවා ආර්ථිකය හදන්න නෙමෙයි පසුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ වංචාව දූෂණය හොරකම ගොඩාක් වැඩි වෙලා තිබුණා නාස්ති අකාර්යක්ෂමතාව වැඩි වෙලා තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී බිඳවට්ටලා තිබුණා ඊට පස්සේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහිමි කළා 18 ගෙනෙලා පෞල් ඒකාධිපති පෞල් පාලනයක් ගොඩනගලා තිබුණා මෙන්න මේකට විරුද්ධ වෙච්ච මේ රටේ උගතුන් බුද්ධිමතුන් සියලුම ජනතාව ඒකරාශී වුණේ විශේෂයෙන්ම යහපාලනය ඔබතුමාලගේ මේ පළවෙනි කොටසේ තියෙන යහපාලනය අපේක්ෂාවෙන් හැබැයි දැන් අද මොකද වෙලා තියෙන්නේ ඇත්තටම රොෂාන් මේ ආණ්ඩු දෙකට අපිට දෙවන්ත විවේචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වංචාව ගැන හොරකම ගැන දූෂණය ගැන සාක්ෂි සාධක සහිතව මේ දෙකට විවේචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි ඔබ ඊට කලින් හොඳ ප්‍රවේශයක් ගත්තා ධනවාදී ආර්ථික ක්‍රමය සමාජවාදී ආර්ථිකය මම හිතන්නේ එහෙම ටිකක් දියුණු තැනකට මේ සංවාද ගෙනවත් හොඳයි කියන අදහසින් මම එතනින් පොඩ්ඩක් විතන් වෙනවා ඔබතුමා ආරම්භ කරපු නිසාම රොෂාන් දෙන්න අපින දකින ප්‍රධාන ගැටලු රාශියක් තියෙනවා මේ වෙනකොට රටේ නිර්මාණ වෙලා ඇතර මේ ගැටලු රාශියම ගත්තට පස්සේ එක පැත්තකින් බඩු මිල වැඩි වෙලා තියෙනවා උද්දමනය වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ අපිට ලැබිච්ච පෙන්ෂන් එක 2016 ජනවාරි මාසේ ඉඳලා කප්පාදු කරලා තියෙනවා වැඩිහිටි දීමනාව කපලා තියෙනවා ඉතින් මෙන්න මෙහෙම එක පැත්තකින් අපි පීඩනයට පත් වෙන එකක් තියෙනවා ඇත්තටම අනිත් පැත්තෙන් දාන බෙදන පුද්ගලික විශ්වවිද්‍යාල ගෙනෙලා රොෂාන් ඇත්තටම දැන් ආණ්ඩුවක් නැහැ අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් අපිට මේ රටේ ඉන්න බව පේන්නේ නැහැ එතකොට දැන් මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා මේ සියල්ලටම බලපාන අපි හඳුනාගත්ත ප්‍රධානම අර්බුද පහක් රටේ තියෙනවා පළවෙනි එක තමයි රොෂාන් ණය අර්බුදය ඔබතුමා දන්නවා 2017 මෑත වර්ෂයේ 8ක් ගත්තොත් ඒ හතරකම රටේ ආදායම ප්‍රමාණවත් නැහැ ණය වාරිකය ගෙවන්න කෝටි 10,50,000ක ණයක් තියෙනවා ඔබතුමා දන්නවා මේ ණය කර්මාන්ත වලට ඉදෙව්වා නම් අපිට හොඳයි කියන්න පුළුවන් කුසි කර්මාන්තෙට ඉදෙව්වා නම් හරි අධ්‍යාපනයට ඉදෙව්වා නම් හරි සෞඛ්‍යයට ඉදෙව්වා නම් හරි හැබැයි මේ රටේ කුසි කර්මාන්තේ හදලා තියෙනවද ඊයේ පෙරේද නැවාවේ නැත්තම් කන්න බෑ අපිට එදා වැවෙන් කටට ආපු ආර්ථිකයේ වෙනුවට අද නැවක් කියලා කටබලියාගෙන ඉන්නව කන්න කර්මාන්ත දැම්මද අපිට කියන්න දාපු එක කර්මාන්ශාලාව දාලා නැහැ අධ්‍යාපන වියදම් කපලා තියෙන්නේ සෞඛ්‍ය වියදම් කපලා තියෙන්නේ ඒ නිසා මේ ණය මහා බරක් තියෙනවා ඒක තමයි පළවෙනි අර්බුදය දෙවෙනි එක තමයි රොෂාන් ආනයන අපනයනත තියෙන පරතරය ඩොලර් බිලියන 10 අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 20ක බාණ්ඩ ගන්නවා තුන්වෙනි අර්බුදය තමයි රාජ්‍යාදම බිඳවට්ටලා තියෙනවා 1970 දශකයේ දරදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් යට 125 බාණ්ඩාගාරයට ආවා. මෙයාලා ආණ්ඩු හැදුවා නම් ඒක වැඩි වෙන්න ඕන. දැන් දරදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් යට බාණ්ඩාගාරයට එන්නේ 110යි. ඒ කියන්නේ ආණ්ඩුව ආදායම් බිඳවට්ටගෙන තියෙනවා. හතරවෙනි අර්බුදේ තමයි රටේ නිෂ්පාදනය කඩාගෙන වට්ටලා තියෙනවා. අපි මොනවද නිෂ්පාදනය කරන්නේ? කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැති රටක්. ඉන්දියාව ගත්තොත් වාහන හදනවා, ජපානය ගත්තොත් වාහන හදනවා, ඉතාලිය ගත්තොත් හම්බාණ්ඩ හදනවා, ස්විට්සර්ලන්තය ගත්තොත් ඔරෝසු හදනවා, ඕස්ට්‍රේලියාව ගත්තොත් පළතුරු හදනවා, කිරි හදනවා, මොනවා හරි හදනවා. අපි මොනවද හදන්නේ? අපි හදන්නේ ළමයි හදලා පිටරට යවන එක විතරයි. නිෂ්පාදනයක් එකම නිෂ්පාදනයක්වත් මේ ආණ්ඩු කළා නැහැ. ඕක තමයි හතරවෙනි අර්බුදය. පස්වෙනි අර්බුදය තමයි රටේ ආදායම බෙදල යන්නේ නැහැ සාධාරණ ආකාරයකට. මුළු ජාතික නිෂ්පාදිතයෙන් ඉහළම ඉන්න 10%. ජාතික ආදායමෙන් ගන්නවා 40%. පහළම ඉන්න 10%ට හම්බෙන්නේ 1.7 කන්න නෙමෙයි ලෙව කන්නත් බෑ. මෙන්න මේක තමයි රටේ තියෙන ප්‍රධානම අර්බුද පහ. ණය අර්බුදයක් තියෙනවා, විදේශ විනිමය අර්බුදයක් තියෙනවා, නිෂ්පාදනය කඩා වැටීමේ අර්බුදයක් තියෙනවා. ඊට පස්සේ ආදායම් විදියාමේ විෂමතාවයක් තියෙනවා. දැන් මේ අපි ගන්න රොෂාන් ඕනම ප්‍රශ්නයක් මෙන්න මේ පහට කේන්ද්‍ර වෙනවා. ඇයි පෙන්ෂන් එක කපන්නේ? පෙන්ෂන් එක කපන්නේ ආණ්ඩු ආදායම් 10%යි දෙන්න බෑ. ඇයි පුද්ගලික විශ්වවිද්‍යාල එන්නේ? ආණ්ඩුවට තියෙන 10%යි ආදායම්. ඒකෙන් තවදුරටත් අධ්‍යාපන විදන් දරන්න බෑ. එහෙනම් ආණ්ඩුව අධ්‍යාපනයෙන් අයින් වෙන්න ඕන. ඇයි මේ ඊයේ පෙරේද ඉඳලා රෝහලේ බෙහෙත් ටික හවස 4න් පස්සේ සල්ලි වලට දෙන්න හදන්නේ? දෙන්න හදන්නේ ආණ්ඩුවට දෙන්න සල්ලි නෑ. ඒ නිසා සෞඛ්‍ය විදමෙන් අයින් වෙන්න ඕන. සෞඛ්‍ය වගකීමෙන් අයින් වෙන්න ඕන. සා ඕනම ප්‍රශ්නයක් මෙන්න මේ පහට සමානයි. දැන් බාණ්ඩ බිල වැඩි වෙන්නේ ඇයි? සියල්ල පිටරටින් ගේන්නේ රොෂාන්. අද රුපියල වේගෙන් කඩාගෙන වැටෙනවා. මේ ආණ්ඩුව එනකොට කිව්වේ ආර්ථික ඔස්තාදලා ඉන්නේ අපේ ගාව. අපි ආවට පස්සේ ආර්ථිකය හදන්න පුළුවන් කියලා. හැබැයි ඩොලරයට සාපේක්ෂව රුපියල් තුන 131යි. අද රුපියල් 154යි රොෂාන්. ඒ විතරක් නෙවෙයි දැන් ණය බර වැඩි වුණා 2015 කෝටි 28000. 2016 කෝටි 30000. කියන්නේ කෝටි 60000 ගිලලා තියෙන මේ ආර්ථිකේ. මෙයාල පේන්නේ නැහැ. අපි කියනවා මහින්ද මහත්තයට වරාවල් හැදුව ගිල්ලා කියලා. හැබැයි වරාය තියෙනවනේ. එතන වෙනම විවේචනයක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව ඇහිලා කෝටි 60000ක් දැන් ගිලලා තියෙනවා. ඒක නිසා රොෂාන් මූලිකම ප්‍රශ්නේ මෙන්න මේ පහට කොටෙන්ද හරි මේ අපි දැත්තරම බඩු මිල ගත්තොත් ඒක අර්බුදේ නෙමෙයි. ඒක අර්බුදේ ප්‍රකාශනය. සයිටම් කියන්නේ අර්බුදේ නෙමෙයි. ඒක අර්බුදේ ප්‍රකාශනය. ඒ නිසා මේ අපි ගන්න ප්‍රශ්න තියෙන අර්බුදේ ප්‍රකාශනය. ඒක නිසා කියමනක් තියෙනවා දෘශ්‍යමානිය තුළ යථාර්ථය පවතිනවා නම්
විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේ රටේ ජනතාව දැන් තේරුම් ගන්න ඕනේ මේ පේන දේෙන් එහා ගිහපු දේ දැකලා මෙන්න මේ අරමුදු වලට උත්තර හොයන්න. බොහොම ස්තුතියි නලින් හේවගේ මේ මැතුමනි අපි මේ යථාභූත සමාජයේ මේ ප්‍රායෝගික භෞතික ලෝකයේ කොහොමද